සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පිත්තං සිම්හං ච වාතෝ ච සන්නිපාතා උතුනි ච විසමං ඕපක්කමිකං කම්ම විපාකේන අට්ඨමීති. ලෝකේ අලුත් දෙයක් නෙමෙයි. තියෙන තත්ත්වය හොඳින් අවබෝධ කොට ගත්ත ඒ ගැන ලෝකයට කියලා දුන්න. ලෝකය ක්‍රියාත්මක වෙන විදිහ හඳුනාගෙන සොයා දුන්නු අපගේ ශාස්ත්‍ර වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේට නමස්කාර වේවා. සදැහැති පින්වත්නි, පින්වතියනි, පින්වන්ත දෝනි පුතේ, මේ ලෝකය පෙනෙන්නේ නැති කෙනෙකුගේ මැවීමක් මත, පෙනෙන්නේ නැති කෙනෙකුගේ මෙහෙවීමක් තුල සිද්ධ වෙනවාය කියන ඉගැන්වීම ලෝකේ හැමදාම තියෙනවා, ඉතිහාසෙත් තිබුණා. භාග්‍යවතුන් වහන්සේ ලෝකය කවරෙකු හෝ විසින් මවන ලද බව, නැත්තම් ඉස්සර නිර්මාණවාදය ප්‍රතික්ෂේප කරනවා. ඉස්සර නිර්මාණවාදය ප්‍රතික්ෂේප කරනවා. පින්වත්නි, ලෝකේ හැම දෙයක්ම වෙන්නේ පෙර කරපු කර්මානුව කියලා කවුරු හරි කිව්වොත්, ඒ පුබ්බේගත හේතුවාදයට බුදුදහම ප්‍රතික්ෂේප කරනවා. එතකොට පින්වත්නි, කිසිම හේතුවක් නැතුව තමයි මේ ඔක්කොම වෙන්නේ කියලා කවුරු හරි කිව්වොත්, ඒ අහේතු අපච්චේවාදයට බුදුදහම ප්‍රතික්ෂේප කරනවා. දැන් බලන්නකෝ, දැන් ඔබට හිතේ එතකොට මොකද්ද අපි පිළිගන්නේ කියලා. මේ කවුරුත් මවපේකක් කාට හරි අවශ්‍ය විදිහට එළියේ ඉඳලා අපිව මෙහෙවනවා කියන එකට බුදුදහම එකඟ නැහැ. එහෙම මොකද එහෙම වෙනවා නම් පින්වත්නි අපිට කරන්න කාර්යයක් නැහැනේ. මොකද එයාට කැමති දේ අපිට ඊළඟට කරાવි. එයාට කැමති දේ අපිට ඊළඟට සිද්ධ වෙවි. ඊළඟට ඒ වගේම තමයි පින්වත්නි, දැන් මේ මහා බ්‍රහ්ම විසින් ලෝකේ මවන ලදයි කියන කතාව ಭಾರತයේ බොම් බහුලව. එහා බැඳුණු ඊට නෑකම් කියන ඉගැන්වීම් දර්ශන මතවාද ගොඩක් එකයි මේ වාග්යතුන් වහන්සේට මේ ඇත්ත කතාව ලෝකෙට කියා දෙන්න තිබුණේ. එතකොට ඒ වගේම තමයි මේ පුබ්බේකත හේතුවාදී, නැත්නම් පෙර විසු භවයන් වල කරන ලද කුසල අකුසල් තමයි මේ ඔක්කොටම හේතුව කියලා. ඔය මිනිස්සු කියන්නේ හැමදේම ඉතින් කර්මය තමයි, මොනවා කරන්නද? කර්මනේ ඉතින්. කේ කියා මිනිස්සු හැමදේටම කර්මය ඉස්සරහට අරගෙන කර්මයට බාර දෙන්නේ. ඒකටත් බුදුදහම කොච්චර ලොකු තැනක් දෙනවද නැද්ද කියන එක අපි තේරුම් ගත යුතු තියෙනවා. දැන් පින්වත්නි, ඔබටයි මටයි වෙන සියලු දේ පෙර කරන ලද කර්මය අනුවම නම් සිද්ධ වෙන්නේ, ඔබට කරන්න දෙයක් නැහනේ. මොකද ඔබ පෙර කරපු කර්මයෙන් දැන් ඊළඟට මොකක් වෙන්න තියෙනවද දන්නේ නැහැ. ඒක වෙන්නේ නැත කියලා බලන් ඉඳ වෙන්නේ. වෙච්ච දේ බාර ගන්න වෙන්නේ. එතකොට දැන් ඔය ඔබ ගෙදර කරන වැඩ වලට යන ඒවා, දරුවෝ පාඩම් කරන ඒවා, මේවා කරන්න ඕනේ නැති වෙනවනේ. මොකද පෙර කර්මයක් තියෙනවා නම් ඔබ මහාචාර්යවරේ බවට පත්වීම සඳහා ඉතින් කර්මය විසින් ඒකට කරුණු සකස් කරයි. ඊළඟට මොකක්ද දැන් වෙන්න තියෙන්නේ වගේ කතාවක් නේ. එහෙනම් පින්වත්නි, සියල්ල කර්මයෙන් සිද්ධ වීම කියන කාරණාව, සියල්ල කර්මයෙන් සිද්ධ වීම කියන කාරණාවට බුදුදහම එකඟ වෙන්නේ නැහැ. ඒ වගේම තමයි කිසිම හේතුවක් නැතුව ඔහෙ වෙන්නේ. මේකට එහෙම හේතුවක් නැහැ. මේ ඉබේ අහම්බයක් ඒ ලෝකේ කියන එක. පින්වත්නි, බුදුදහම ඒක පිළිගන්නේ නැහැ. මිනිස්සු නම් ළමයි නම් කියන්නේ ගස් ඉතින් ඉබේ පැලවෙනවනේ, එහෙමනේ කියන්නේ. ඉබේනේ තරහ එන්නේ, ඉබේනේ නිකන් එනවනේ. ආසාවල් ඉතින් ඉබේ මිනිසුන්ට හිතෙනවනේ. මිනිස්සු එහෙම කියන්නේ නැහැ පින්වත්නි, බුදුදහම ඒකට විරුද්ධයි. දුක ඉබේම එනවනේ, ඉතින් මොනවා කරන්නද? මං හිතන් හිටියේ නෑ මේ වෙලාවට දුක් වෙන්න, ඉතින් ඉබේ ආවනේ දුක. මං මේ වෙලාවට මේ තරහ ගන්න හිටියේ නෑ, ඉතින් එනකොට ආවනේ. ආන් ඒ වගේ මිනිස්සු මේ ඉබේ එනවා කියන එක ඇතුළ එතන පින්වතුනි, පුජ්‍යලයාට තමා සතු අයිතිය, තමා සතු ශක්තිය, තමාට තමව නැත්නම් මේ ලෝකයේ පිළිබඳව අවබෝධ කරගන්න තියෙන ඉඩ තමයි ඇහැරිලා යන්නේ.
මේ සියල්ලට මෙබඳු මතවාද ගණනාවක් භාරතයේ තිබුණ මේ සියල්ලට එරෙහිව භාග්‍යවතුන් වහන්සේ කරුණු දක්වනවා හේතුඵල අනුව ලෝකෙ සිද්ධ වෙනවා කියලා. හේතුම් පටිච්ච සම්භූතං හේතු බංකා නිරුච්චරේ. හේතුඵල අනුව නම් ලෝකෙ සිද්ධ වෙන්නේ හේතුව මරා දැමුවොත් ඵලය මරා දමන්න පුළුවන්. අන් ඒක නිසා පටිච්ච සමුප්පාදයේ වෙන සුන්දර සොයා ගැනීමක් උන්වහන්සේ කළා. මේ නොදන්නාකම පදනම් කරගෙනයි මේ සසර දිග්ගැස්සෙන කරුණෝ හැදෙන්නේ සංස්කාර හැදෙන්නේ. මේ විදිහට මේ විදිහට පින්වත්නි මේ උපත දක්වා ඇවිල්ලා උපත ලෙඩ දුක් කරදර ජාති ජරා ව්‍යාධි මරණ දුක් දොමනස්ස පංචස්කන්ධයම දුකයි කියලා දේශනා කරලා ඒ පංචස්කන්ධේ පරිහරණය කරන්නේ අවිද්‍යාවෙන් නිසා සංස්කාර උපදින බව. මේ විදිහට චක්‍රීය ප්‍රවාහයක් ඇතුළේ හිර වෙලා ඔබයි මමයි අනන්ත සංසාරේ මේ යථාර්ථය නොදන්නාකම නිසා මෙතෙක් දුර පැමිණි බව උන්වහන්සේ දේශනා කළා. පින්වත්නි බුදු නුවණකට මිසක වෙන කෙනෙකුට අවබෝධ කරගන්න පුළුවන් තත්වයක් නෙවෙයි. එක්තරා කාලයක බුදුරජාණන් වහන්සේ රජගහ නුවර වේළුවනාරාමේ වැඩ ඉන්න කාලේ මෝලිය සීවක කියලා පරිබ්‍රාජකයෙක් හිටියා. පරිබ්‍රාජකයෝ කියන්නේ මේ ශ්‍රමණ කණ්ඩායම් වල කෙනෙක්. ශ්‍රමණ කියන්නේ පින්වත් මේ සත්‍ය සොයාගෙන ගිහි ජීවිතයට සමුදුන්නු අය අතර එක්කෙනෙක්. මේ ඇයට පින්වත් මේ සුවිශේෂ දර්ශන තිබුණා. එයාත් බොහොම හොඳ තර්ක ඉදිරිපත් කරන්න පුළුවන් ලොකු දැනුම් සම්භාරයක් තිබුණු පර්යේෂක පිරිසක්. එතන මේ පරිබ්‍රාජකයා බුදු පියාණන් වහන්සේ ළඟට ඇවිල්ලා උන්වහන්සේ වන්දනා කරලා පැත්තක ඉඳලා මෙන්න මේ විදිහට කියනවා, ස්වාමීනි මේ ලෝකේ යම්කිසි කෙනෙක් සැපක් හරි දුකක් හරි සැප හෝ දුකක් හෝ නොවන අත්දැකීමක් මධ්‍යස්ස අත්දැකීමක් කර විඳිනවා නම් ඒ ඔක්කොම පෙර කරපු කර්මය නිසා කියලා කියන සමහර ශ්‍රමණයොත් බ්‍රාහ්මණයොත් ඉන්නවා. ඔබ වහන්සේ මොකද මේ ගැන භවත් ගෞතමයන් වහන්සේ මේ ගැන මොකද්ද කියන්නේ? භාග්‍යතුන් වහන්සේ ඒ වෙලාවේ වදාරනවා, සීවකය මේ ලෝකේ පිතපදනම් කරගෙන හටගන්න සැප වේදනා දුක වේදනා මධ්‍යස්ස වේදනා තියෙනවා මිනිස්සුන්ට පුද්ගලයන්ට සත්වයන්ට පිතපදනම් කරගෙන. තමන්ටත් පේන පිත වැඩි වෙලා තමයි මට මේ තත්ත්වය උදා වෙලා තියෙන්නේ කියලා. දැන් පිත ශරීරය තුළ ක්‍රියාත්මක වන පිත නිසා උපදින සමහර දුක් දෝමනස්යන් සමහර සැපදායක තත්ත්වයන් සමහර දැන් පිතත් කියන්නේ ශරීරයට අවශ්‍ය දෙයක්නේ. ඒ උපේක්ඛා තත්ත්වයන් පිළිබඳව ඒ පුජ්‍යලයෝ දකිනවා. ඒ නිසා තමයි ඒක ඇති වෙලා තියෙන්නේ කියලා කියනවා. ඒ ඔක්කොම පෙර කරපු කර්ම නිසා තමයි වෙන්නේ කියලා කියන හිතන යම් ශ්‍රමණ බ්‍රාහ්මණයෙක් ඉන්නවා නම් ඒ අය මේ කාරණාව ඉස්සරහා ලෝකේ තමා විසින් දන්න දෙයක් කියනවා මිසක මේ ලෝකේ සත්‍ය දේ කියනවා නෙමෙයි. ඇත්ත කියනවා නෙමෙයි. ඒගොල්ලෝ හදාගත් එකක් තමයි ඔය කියන්නේ කියලා දේශනා කරනවා. එහෙනම් බලන්නකෝ දැන් ඒ කියන්නේ දැන් පිත පදනම් කරගෙන සිද්ධ වෙන දේවල් දැන් පිත පාලනය කිරීමෙන් පාලනය කරන්න පුළුවන්නේ. දැන් දොස්තර මහතුරු දොස්තර නෝනලා ඔබට කියන්නේ බෙහෙත් ගන්න කියපුවා මේ පිත වැඩි වෙලා තියෙන බෙහෙත් බොන්න කියලා. එතකොට බෙහෙත බිව්වහම පිත අඩු වෙනවා නම් අඩුනාට පස්සේ අර වේදනාව හරියනවා නම් එහෙනම් කර්මයට උඩින් දොස්තර මහතා හිටියා වගේ පේනවනේ. ඒක නිසා පින්වත්නි ඒක පිත පදනම් කරන් ඇති වෙච්ච එකක්. එතකොට කවුරු හරි හිතන්න පුළුවන් එහෙනම් ස්වාමීනි ඔය කර්මය පදනම් කරගෙන පිත වැඩි වෙන්න බැරිද? දැන් බුදුරජාණන් වහන්සේට ලේ අතිසාරය කියන රෝගයේ උත්සන්න වීමට චුන්ද කර්මාර්ගයේ දානෙහි තිබුණු සමහර කොටස් හේතු වුණු බව දක්වනවා. එහෙනම් ඒ හේතුවෙන් ඒ ශරීරය තුළ මේ වාපිසෙම් ක්‍රියාවලිය තුළ යම්කිසි පරිවර්තනයක් වෙන්න පැයි ඒ උන්වහන්සේට ඒ කර්ම විපාක දෙන්න. එහෙනම් පින්වත්නි ඒ පිත සම්බන්ධ වෙලා ශරීරය තුළ සිද්ධ වෙන දේවල් තියෙනවා පිත පමණක් සම්බන්ධ වෙච්ච. ඒකට කර්මයේ සම්බන්ධ නොවේ තියෙන්න පුළුවන්. හැබැයි කර්මයේ මෙහෙවීමෙන් පිත සම්බන්ධ වෙලා සිද්ධ වෙන තත්ත්වයන් උපදින වේදනාවලු තියෙන්න පුළුවන්. හැබැයි ඒකෙන් අදහස් කරන්නේ නැහැ පිත සම්බන්ධ වෙලා පිත හේතු කරගෙන පුජ්‍යලේකුට ඇතිවෙන සැප දුක මධ්‍යස්ථ තත්ත්වයන් සියල්ලම කර්මය නිසා වෙන්නේ කියලා. පිත නිසා විතරක් වෙනේවත් තියෙන බව තමයි මෙහි සඳහන් කරන්නේ. ඒ වගේම සෙම නිසා තියෙන ත්‍රිවිධ වේදනා තියෙන මොනවද? සෙම පදනම් කරගෙන සෙම වැඩි වුණොත් එහෙම ඔන්න සෙම වැඩි වුණොත් එහෙම පීන සාදී ලෙඩ හැදෙනවනේ. එතකොට ඒ රෝග නිසා දුක් වේදනා විඳිනවනේ. එතකොට සෙම සමතුලිත වීම තුළ ඇති වෙන නිරෝගීමත් බව පුජ්‍යලේකුට සැපදායක මනෝභාවයක් ඇති කරනවනේ. එතකොට ඒ වගේම තමයි පින්වත්නි මේ සෙම කිසිසේත්ම පදනම් වෙලා සැපක්වත් දුකක්වත් දැනෙන්නේ නැති තත්ත්වයක්. එහෙනම් සෙම
පදනම් කරගෙන මේ ත්‍රිවිධ වේදනාම උපදිනවා. ඒවා සෙම නිසා ඒ සෙම පදනම් වෙලා තියෙනවා ඒ තත්වෙට කියලා. එයත් දන්නවා, එයත් දකින්නවා ඒවා. එතකොට ඒක කර්මය නිසා වෙන්නේ කියලා සියල්ලම වෙන්නේ සැප දුක මැදස්ස කියන මේ වේදනා තත්වයන් හටගන්නේ පෙර කරන ලද කර්මය කියලා කවුරු හරි කියනවා නම් සීවකයා. මේ මෙතනදී නම් එයා කියන්නේ ඇත්ත වෙන්න බෑනේ. එයා කියන්නේ යාට හිතන එකක්. එකකින් අදහස් කරන්නේ සමහර කර්ම රෝග සෙම වැඩිවීම වෙන්න පුළුවන්. ඒකට කර්මයේ බලපෑමක් තියෙන්න පුළුවන්. ඒක එහෙම නෙමෙයි කියලා අරකින් කියවෙන්නේ නැහැ. හැබැයි සෙම් වැඩි වෙන සෑම මොහොතක්ම කර්මය කියලා කියවෙන්නේ නැති කියන බව තමයි මේකේදී අවධාරණය කරන්නේ. වාතය නිසා උපදින ත්‍රිවිධ වේදනා තියෙනවා. ඒවා වාතය නිසා හටගත් ඒවා කියලා තමන්ටත් තේරෙනවා. එතකොට ඒක කර්මය නිසා හටගත්තේ කියලා කවුරු හරි කියනවනම් ඒ ඇත්ත කතාවක් නෙමෙයි කියන්නේ. යාට හිතන එකක් තමයි කියන්නේ. එතකොට මේ ලෝකේ තුන් දොස් කිපීම නිසා, මේ තුන් දොස්ම කිපීම නිසා හටගන්න වේදනා තියෙනවනේ. තුන් දොස් කිපීම නිසා මිනිස්සු ඔය අපහසුටපත් වෙලා ඉන්න වෙලාවල් තියෙනවා. තුන් දොස් කිපීම නිසාම සමහර කෙනෙක් විඳින්න පුළුවන් කැමැති තත්ත්වයක් තිබුණොත් ඒකට සැප තත්ත්වය කියලා කියනවා. මධ්‍යස්ථ තත්ත්වයක් තිබුණොත් ඒකට උපේක්ඛා තත්ත්වය කියලා කියනවා. ඒක Tamanටත් තේරෙනවා. කවුරු හරි කියනවා නම් ඒක කර්මයක් කියලා ਉਹ ඇත්ත නෙමෙයි කියන්නේ, ඔහුට හිතන එකක් කියන්නේ. මොකද කර්මයේ බලපෑමක් නැතුව තුන් දොස් කිපීම කියන හේතුව පදනම් කරගෙන පුජ්‍යලේකුට මේ සැප දුක මැදස්ස කියන ත්‍රිවිධ වේදනා දැනෙන්න පුළුවන්. ඒ වගේම ඍතු විපර්යාස නිසා හටගත්ත ත්‍රිවිධ වේදනා, ඍතු විපර්යාස මේ ජීවත් වෙනකොට මේ හේමන්ත, වසාන, ගිම්හාන කියන ඍතු තත්ත්වයන් මේ පරිසරය තුළ ක්‍රියාත්මකයි. ඒ වෙනස් වීම වලට අනුව දැන් මිනිස්සු කියන්නේ මේ දවස්වල උෂ්ණ වැඩි නිසා මේ බිබිලි දාලා තියෙනවා ඇඟේ. එතකොට කාට හරි කියන්න පුළුවන් දෙයි බිබිලි ඇවිත් ඉන්නේ ළමයා පෙර කරපු කර්මයක් නිසා කියලා. මොකද උෂ්ණත්වය අඩු වෙලා පරිසරික සිසිල් භාවයට වෙච්ච ගමන් මේ ළමයාගේ බිබිලි හොඳ වෙනවා. එතකොට ඒක කර්මයේද? පින්වත්නි, සීත කාලයට හැදෙන අසනීප තියෙනවා. සීත කාලයට හැදෙන අසනීප එතකොට පෙර කරපු කර්මය කියලා කවුරු හරි කියනවා නම් එයා කියන්නේ ඇත්ත වෙන්න බෑනේ. එහෙනම් කර්මය ගෙනත් දෙන කෙනා සීතල වෙන්න එපේ. මේ විදිහට ඍතු අනුම වේදන ඇති වෙන්න පුළුවන්. ඒවා කර්මය කියලා කවුරුර කියනවා නම් ඇත්ත කතාවක් නෙමෙයි කියන්නේ. එයාට හිතන එකක් තමයි කියන්නේ. ඒ වගේම විෂම හැසිරීම නිසා හටගන්න ත්‍රිවිධ වේදනා තියෙනවා. ඉක්මත්නි, විෂම හැසිරීම නිසා දැන් අපි කියමු, දැන් මේ ලෝකයේ පුජ්‍යලයාගේ මේ පැවැත්ම සඳහා ලෞකික අර්ථයකින් ගත්තොත් පුජ්‍යලයාගේ පැවැත්ම සඳහා පවතින තත්ත්වයන් මිසු කරන වැඩ තියෙනවා. හැබැයි ඊට නොගැලපෙන වැඩ අපි කියමු, යම්කිසි කෙනෙක් ඉන්නම විෂම හැසිරීමක් විදිහට එයා අධික ලෙස මද්‍රව්‍ය භාවිතයට පුරුදු වෙලා ඉනවා. අධික ලෙස මද්‍රව්‍ය භාවිත කරොත් ඒ ඊට අදාළ රෝග ටිකක් තියෙනවා හැදෙන්න. ඒක යට දුකක් වෙනවා. එතකොට ඇතැම් කෙනෙක් කෘතියමව උත්තේජකයක් අරගෙන යම්කිසි ප්‍රහර්ෂයක්, සතුටක්, සුඛාස්වාදයක් විඳින්න උත්සාහ කරනවා ප්‍රකෘති තත්ත්වයට එහා ගිහිල්ලා. මෙන්න මේ විදිහට විෂම හැසිරීම ඇති කරගෙන ලෝකේ සාමාන්‍ය වශයෙන් මිනිස්සු හැසිරෙන විදිහට වඩා වෙනස් වෙච්ච හැසිරීම, මිනිස්සු තමන්ගේ ශරීරය නඩත්තු කරගන්න මිනිස්සු බත් කනවා, ඒ රටට ලෝකෙට නියමිත ආහාරයක් ගන්නවා. යම්කිසි කෙනෙක් ඉන්නවා එයා දවස් 4-5ක් ආහාර ගන්න නැතුව ඉඳලා බලනවා. අවබෝධයක් තියෙන කෙනෙක් මේ යම්කිසි නිරෝධ සමාපatti බලයකින් නෙමෙයි සාමාන්‍ය විදිහට ඉන්නවා. ඉතින් එතකොට ඒ ශරීරේ නොයෙකුත් අපහසුතාවලට පත් වෙන එක දුකක්. ඒක කර්මානුරූපව සිද්ධ වෙන එකක් කියලා කවුරු හරි කියනවා නම්. මොනසෙක් කැම කපු නැති නිසානේ. අපි හිතමු මේ පා කියද්දී මේ අහිතකර ආහාර වර්ග භාවිතා කරනවා. එපා කියද්දී. එතකොට ඔහු මේ නිසි පරිදි ව්‍යායාම ආදිය කරමින් තමන්ගේ කය නඩත්තු කරගෙන යනවා. සෞඛ්‍ය සම්පන්න ආහාර ගන්නවා. ඒක නිසා ඔහු නිරෝගී වෙනවා. ඒකට සැප වේදනාවක්. පින්වත්නි, එක හොඳ තත්ත්වයක් නේ ලෝකේ පවතින. මේක කියන්නේ විෂම හැසිරීම. මේ විෂම හැසිරීම නිසා මේ සාමාන්‍ය ලෝකයේ මිනිස්සු අනුමත නොකරන මේ සාමාන්‍ය පැවැත්මට බාධා පැමිණෙන හැසිරීම නිසා මිනිස්සු නොයෙකුත් ලෙඩ රෝග හදා ගන්නවා. ලෝක සම්මතය ඉක්මවා හැසිරෙන්න කියලා ලෙඩ හදා ගන්නවා. අපහසුතාව යන සිත් ඇවුල් හදා ගන්නවා. කායික මානසික පීඩාවන් වලට පත් වෙනවා. ඒක සතුට වෙන්න පුළුවන්. ඒක දුක් සහගත වෙන්න පුළුවන්. ඒක මධ්‍යස්ථ වෙන්න පුළුවන්. කායික මානසික කම්පනයන් ඇති කර ගන්නවා. කවුරු හරි කියනවා නම් ඒක කර්මය නිසා කියලා ඒක ඇත්ත වෙන්න ඇත්ත කියලා කොහොමද කියන්නේ? ඒක ඔහුගේ හැසිරීමේ ප්‍රතිඵලයක්.
ඒ වගේම අනුංග උපක්‍රම වලින් හට ගන්න ත්‍රිවිධ වේදනා තියෙනවා. අනුංග උපක්‍රම වලින් කවුරු හරි කෙනෙක් දැන් පින්වත්නි, එතකොට ඔබට හිතෙන්න පුළුවන් තව කවුරු හරි ඉතින් පෙර කරපු කර්මානුරූපව සකස් වෙච්ච තරහකාරයෙක් ඇවිල්ලා අපිට දුක්ගෙන දෙන කාර්යයක් කරනවා. තව කෙනෙක් විසින් අපිට සතුටගෙන දෙන අත්දැකීමක් ලබා දෙන්න කාර්යයක් කරනවා. එතකොට ඒක කර්මයේ විසින් තමයි ආව අපිට මුණගස්සලා තියෙන වගේ හැඟීමක් ආවුත් පින්වත්නි මෙතන හැප්පෙනවනේ. පින්වත්නි දැන් කර්මානුරූපව මම මේ ආරම්භෙදිත් කිව්වා, කර්මානුරූපව ඔබට මට සැපක් හරි දුකක් හරි මධ්‍යස්ථ තත්ත්වයක් හරි එළඹීමට නියමිතයි නම් ඒකත් මේ ක්‍රියාවලිය තුලින්මනේ සිද්ධ වෙන්නේ. හැබැයි එහෙම කියලා මේ ක්‍රියාවලිය තුළ සිද්ධ වෙන සියල්ලම කර්මයට බාර දෙම කොච්චර යුක්තිසහගතද කියලා තමයි මේ සූත්‍ර දේශනාවේදී අහන්නේ. අනුංග උපක්‍රම නිසා යම්කිසි කෙනෙක් උපක්‍රමශීලීව උපක්‍රමයක් භාවිතා කරමින් අපි කියමු ඔබට හානියක් කරන්න කටයුතු කරනවා. හැබැයි පෙර කර්මානුරූපව හම්බෙච්ච කෙනෙකුත් ඔබට හානි කරන්න පුළුවන්. හැබැයි ඔබට හානි දෙකක් වෙනවා. දෙකම කර්මයට බාර දෙන්න පුළුවන්ද? බාර දෙන්නත් පුළුවන් වෙයි. මේ දෙකම කර්මය නොවෙන්නත් පුළුවන්. එකක් කර්මය වෙලා අනිත් එක අනුන්ගේ උපක්‍රම නිසා ආපු එකක් වෙන්න පුළුවන්. ඒ වගේම කර්ම විපාක නිසා ඇතම් වේදනාව උපදිනවා. කර්මයෙන්මයි වෙන්නේ කියලා එයාට දැනෙනවා කියනවා. මොකද දැන් අපි කියමු ඒක අනුංග උපක්‍රමයක් වුණත් ඒකේ පේනවා ඒක තමන්ටමයි බලපෑවේ කියලා. පින්වත්නි, තැඹිට වෙන කෙනෙකුට කරන්න කිපු හානියක් තමන්ගේ පැත්තට අවිල තියෙනවා. මේ වෙඩි තියන්න හදලා මේ බස් එකට පිටිපස්සෙන් වෙඩි වැදිලා ඒ වෙඩි වදින විනාඩි 5කට කලින් එයා ඒ සීට් එකට වෙන කෙනෙක් වාඩි කරලා අනිත් සීට් එකට ගිහිල්ලා වෙන කෙනෙක් තමයි මැරෙන්නේ. මේ වගේ සමහර ඒවා කර්මය කියලා එයා දන්නවා. සමහර රෝග වලට බෙහෙත් කොච්චර බිව්වත් සුව වෙන්නේ නැහැ. සමහර ඒවාට පුංචි ඖෂධයකින් සුවපත් වෙලා යනවා. මහා විශාල ප්‍රබල වූ කුසල ශක්තියින් පවා ක්‍රියාත්මකයි. සමහර ලැබීම් අනපේක්ෂිතයි. සමහර නොලැබීම් අනපේක්ෂිතයි. හිතාගන්න බැරි තත්ත්වයක්. කර්මය තුලත් මේවා ක්‍රියාත්මකයි. කර්ම විපාක නිසා මේ ලෝකේ ඇතැම් වේදනා උපදිනවා කියලා තමන්ටම පේනවා. සියල්ලම පෙර කරපු කර්මය නිසා තමයි වෙන්නේ කියලා කවුරු හරි කියනවා නම් ඒත් ඔහු දන්න දෙයක් තමයි කියන්නේ. ඇත්ත කතාව නම් නෙමෙයි ඔහු කියන්නේ කියලා දේශනා කළා. පින්වත් ඔන්න බලන්නකෝ දැන් මේ දේශනාව ඇතුලේ පිත නිසා, සෙම නිසා, වාතය නිසා, ඒ වගේම ඍතු විපර්යාස නිසා, තුන් දොස් කිපීම නිසා, විෂම පැවතුම් නිසා, එක එක අයගේ උපක්‍රම නිසා, වගේම කර්ම විපාක නිසාත් ඔබට මට දුක සැප මධ්‍යස්ස බව උරුම වීමට නියමිතයි. එහෙනම් බලන්න ඒකෙදි මේ කාරණා 8ක් ගෙනල්ලා. මේ 8න් එකක තමයි කර්මය කියන කතාව කියවෙන්නේ. එහෙනම් මේ සියල්ලම කර්මයට බාර දිය නොහැකි බවක් මේ දේශනාව තුළ පැහැදිලි කරනවා. මේ කතාව අහලා ඒ මෝලිය සීවක කියන පරිබ්‍රාජකයා බුදුරජාණන් වහන්සේ සරණ ගිය උපාසකයෙකුසේ සලකනසේක්වා කියලා එතනින් පිටත් වුණේ. පින්වත්නි දැන් ලෝකේ කර්මය අනුව සිද්ධ වෙන දේවල් දැන් චුල්ලකම්ම විභංග වැනි සූත්‍ර දේශනාවල මේ කර්මයෙන් හටගත් කම්ම යෝනි, කම් බන්දු, කම්ම පටිසරණෝ, කම්ම දායාදු, ඒක පැහැදිලි කරන යම් කම්මං කතං වා කල්යාණං වා පාපකං වා, යම් කිසි පාප කර්මයක් හරි යම් කිසි කුසල කර්මයක් හරි කළොත් තස්ස දායාදු, ඒක යාගේ දෑවැද්ද යාගේ උරුමය බවට ඒකපත් වෙන්නේ කියලා වදාරනවා. එතකොට ඒක කොයි වගේ එකක්ද? පින්වත්නි දැන් ඔබ මා කරන සියලු කුසල අකුසල කර්ම ඔබේ දායාද ඔබ අනුව යන එක මානුව යන එක ඒක අපේ උරුමයම තමයි. නමුත් ඒක අදහස් කරන්නේ සියල්ල කර්මය කියලා. පින්වත්නි මේ ලෝකේ සිද්ධ වෙන දැන් ඔය කියපු කාරණා 8න් අර පළවෙනි 7ම 7 ඇතුළෙම කර්මය ක්‍රියාත්මක වන අවස්ථා තියෙන්න පුළුවන්. හැබැයි 7ේම කර්මය ක්‍රියාත්මක නොවන අපට වළක්වා ගත හැකි අවස්ථාවක් තියෙන්න පුළුවන්. පින්වත්නි සමහර විට දැන් අපි කියනවා කම්මාවරණ සමහර ධර්මය අවබෝධ කරගන්න බෑ පෙර අකුසල කර්මයකින් ආවරණය වෙලා තියෙන තුනුරුවන්ට බැනලා උතුමන්ට අපහාස කරලා ධර්මය විවේචනය කරලා කම්මාවරණ තියෙන එකකින් ආවරණ වෙලා තියෙන නිවන ඒබඳු තත්වයන් තියෙනවා. එතකොට අපි උපක්‍රම කොච්චර භාවිතා කළත් එතෙන්ට එතෙන්ට යන්න බැරි කමක් තියෙනවා. ඒතකොට ඒ කර්මයට එරෙහිව යමක් කරන්න වෙනවා. ඒකනේ පින්වත්නි භාවනා වැඩුවත් පූර්වක්‍ෘත්‍ය කරලා තෙරුවන් ඇඳලා සමාව අරගෙන පටන් ගන්න. ඒ බඳු කම්මාවරණ වලින් වෙන හානිය අවම කරගන්න. පින්වත්නි කර්මය කියන එකත් ප්‍රබල සාධකයක්.
මේ ඇස කන නහය දිව ශරීරය මනස මේ මේ තත්ත්වයෙන් සකස් කරගන්න කර්මයේ ලොකු දායකත්වයක් කර්මයේ ප්‍රධාන දායකත්වයක් තියෙනවා. එහෙමයි කියලා ජීවිතයේ පුජ්‍යරයට ලැබෙන අත්දැකීම් සියල්ලම කර්මයේ පදනම් කරගෙන වෙනවයි කියලා කියන එකට බුදුදහම එකගෙන තිබා මෙතනින් පැහැදිලියි.